විශේෂයෙන්ම තෝරාගත් සමහර මාධ්‍ය කිහිපයක් සමස්ත මාධ්‍යම නෙමෙයි දැන් අපි රටේ දේපළ විකුණන්න යනකොට ඒකට විරුද්ධව හඬක් නගනවා පළාත් සභා ක්‍රමය ගේන්න යනකොට ඒකට විරුද්ධව අපි හඬක් නගනවා MCC ගිවිසුම අත්සන් කරන්න යනකොට ඊගාවට මේ රටේ කිරිපිටි මාෆියාවක් යනකොට ඖෂධ මාෆියාවක් යනකොට දුම් කැටි මද්දසාර සම්බන්ධයෙන් ඒකාධිකාරියක් මාෆියාවක් ක්‍රියාත්මක වෙනකොට ඒකට හඬ නගනවා එතකොට ඒ බලවේගවලට එකතැනකට ගොනු වෙන්න හරි ලේසි ඒගොල්ලන් පොදු අරමුණක් තියෙනවා එතකොට අපිටත් පොදු අරමුණක් තියෙනවා ඒ තමයි මේ රටේ වෙනුවෙන් ඒ වගේම අපේ සමාජිකත්ව වෙනුවෙන් අපි යමක් කරන්න ඕන කියන එක එතකොට ඒ බලවේග දෙකේ ඒ පෙළගැස්මත් එක්ක මතුවෙන තත්ත්වයක් විදිහට තමයි අපි විග්‍රහ කරන්නේ මේ වෛද්‍ය පාදනීයට එරෙහිව මේ පහුගිය සතිය තුළ මතුවෙච්ච මේ මඩ ප්‍රහාර සියල්ල අපි ගත්තාම අතරම මේ ලංකාවේ පළවෙනියට නිරෝධායන ලක් වෙච්ච පුරවැසියා වෛද්‍ය පාදනීය වුණා වගේ කතාවන්නේ මෙතන ගියේ ඒ කියන්නේ මේ නිරෝධායන අපි දැන් රට ඉදිරියට ඇවිල්ලා කොවිඩ් ගැන කතා කරන්න පටන් ගත්තේ මේ කොවිඩ් ලංකාවට එන්නත් ඉස්සෙල්ලනේ ചാපා ඒ කියන්නේ දෙසැම්බර් වල වාර්තා වෙනකොට ජනවාරි වල මුලින්ම මේ කොවිඩ් වල තියෙන අවදානම ගැන රටට කිව්වේ අපි එතකොට රජ වෙන්දාරින්ගේ සංවිතර ඒ එහෙම රටට කියලා ඉදිරි පෙළට ගිහිල්ලා අපේ සමාජිකත්වයත් ආරක්ෂා කරගින් රටේ ජනතාවත් ආරක්ෂා කර රජයේ හරිතනට තල්ලු කළා පළවෙනි රැල්ල වෙලා විශේෂයෙන්ම එතෙන්ට ගිය ඉදිරි පෙළ වෘත්තිකයෝ විදිහට අපිට කොවිඩ් වලින් බේරිලා හැංගෙන්න එහෙම නැත්නම් කොවිඩ් වලින් වසන් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ සභාපතිවරයටවත් අපිටවත්. එතකොට මේ තිබිච්ච තත්ත්වයන් යටතේ මේ මතුවෙච්ච සිද්ධි ටික අඩුම ගන්න කරුණු විමසීමකින්වත් තොරව. ඒ කියන්නේ සභාපතිවරයාගෙන් හෝ අපෙන් කිසි කෙනෙක්ගෙන් කරුණු විමසීමක් තොරව ඔබ දැක්කා විශේෂයෙන්ම දෙරණ මාධ්‍යාලයට අයිති වන අරුණ පුවත්පත. ඉතාම පැහැදිලිව මේ ඒ පුවත හරහා නිර්මාණය කරපු තත්ත්වය වෛද්‍ය පාදනයේ පින්තූරයක් සහිතව ඊට අමතරව පාදිනී අතුරුදහන් ඒක තමයි හෙඩ්ලයින් එක. එතකොට අතුරුදහන් කියන්න නම් අඩුම ගානේ පොලිසිය පැමිණිල්ලක් දාලා එහෙමවත් එහෙම තොරතුරු තියෙන්න බෑ. එහෙම මොකුත් නැහැ. එතකොට මේ නිර්මාණය කරන්න හදපු තත්ත්වයේ සම්බන්ධයෙන් ඇත්තටම ඉතාම කනගාටුවට පත් වෙනවා. ඒ වගේම අපේ දැඩි විරෝධය මේ වෙනකොට පත් කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන ඉදිරි ආකාරය සම්බන්ධයෙන් මේ වෙනකොට අපි නීතිඥ මහතුරුත් එක්ක කතා බහ කරමින් ඉන්නවා. ඒ වගේම අපේ සමාජිකත්වයේ විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ඉතාම දැඩි කැළමීමට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ 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 මාධ්‍ය භාවිතයේ කියන කාරණේ සම්බන්ධයෙන්. නමුත් මේ ප්‍රශ්නයක් හොවා දක්වන්න අපදු මාධ්‍ය පවාද මං හිතන්නේ මේ මේ අපි මේ 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 කරපු විග්‍රහයත් එක්ක AI මං හිතන්නේ නැවත සිතා බැලිය යුතු AI ගේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ජනතාව කොයි වගේ ප්‍රතිචාර ඉදිරියේ දක්වයිද කියන කාරණේ